චන්දික හතුරුසිංහගේ ඉවත් කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකාව රුමේෂ් රත්නායක වැඩ බලන පුහුණුකරුවෙක් විදිහට පත් කරලා සාර්ථක ප්‍රතිඵල පෙන්නුවත් ස්ථිර විදෙස් පුහුණුකරුවෙක් දිහා ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමු කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් කරගන්න අවධානය යොමු වෙලා ඉන්න අය අතරින් එංගලන්තයේ නියෝජනය කළ සුපිරි ප්‍රතිකරු මාක් රාම් ප්‍රකාශ් ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි ආරංචි. ජාතික කණ්ඩායමේ තරග 52කට විතරක් අවස්ථාව ලැබුණු රාම් ප්‍රකාශ් කියන්නේ හරි අපූර්ව ප්‍රතිකරණ තාක්ෂණයක් තිබුණු ක්‍රීඩකයෙක් කියලා තමයි ප්‍රසිද්ධ. දඟපන්දියවන්නන් හමුවේ වගේම වේගපන්දියවන්න හමුවේ සාර්ථකව මුහුණ දුන්නු මේ ක්‍රීඩකයා එංගලන්තයේ පළමු පෙළ ලකුණු 35,659ක් ලබා ගන්න සමත් වෙලා තියෙන ශතක 114කුත් අර්ධ ශතක 147කුත් එක්ක එංගලන්ත ජාතික කණ්ඩායමේ පුහුණුකරු විදිහටත් වැඩ කරලා තියෙන රාම් ප්‍රකාශ් මිඩිල්සෙක්ස් කණ්ඩායමේ පුහුණුකරු විදිහටත් කාලයක් වැඩ කරපු පුහුණුකරුවෙක්. අලුත් තාක්ෂණික ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හඳුනාගෙන නව පුහුණු රටාවන් එක්ක සාර්ථක වෙලා තියෙන පුහුණුකරුවෙක් විදිහට ප්‍රසිද්ධියක් තියෙන මාක් රාම් ප්‍රකාශ් ශ්‍රී ලංකා පුහුණුකරු බවට පත් වෙන්න අවශ්‍ය සුදුසුකම් තියෙන නිසා මේ වෙද්දි ඔහු එක්ක අපේ ක්‍රිකට් බලධාරියෝ ගිවිසුම් ගත වෙන්න අවසන් අදියරේ ඉන්නවා කියලා තමයි ආරංචි. රාම් ප්‍රකාශ් ශ්‍රී ලංකාවට ඒ තරම් හුරු ක්‍රීඩකයෙක් නොවෙන්නේ ඔහු ලංකාවට එරෙහිව සෙල්ලම් කරලා තියෙන්නේ ටෙස්ට් තරඟ දෙකක් විතරයි. එතනදී එක අර්ධ ශතකයක් එක්ක ලකුණු 95ක් විතරයි රාම් ප්‍රකාශ් ප්‍රෙස් කරගෙන තියෙන්නේ. එක් දින තරඟවල රාම් ප්‍රකාශ් ශ්‍රී ලංකාව හමුවේ කිසිම තරඟයක් සෙල්ලම් කරලා නැහැ. මේ නිසා මේ නම අපට ඒ තරම් හුරු නැති වුණත් පුහුණුකරුවෙක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ සිතේ දිගු කාලයක් ඉන්න පුළුවන් ප්‍රතිකරුවෙක් බවට පත් වෙන්න රාම් ප්‍රකාශ්ට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් video එකකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.